පැරදි පන්ති ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබ දවසක් ඉතින් අද දවසේ පුතේ පොඩ්ඩක් වෙලාව පොඩි වෙනසකුත් එක්ක පන්ති ආරම්භ කරන්න හිතුවේ පොඩ වෙන කාරණාවනේ පොඩක් අපි අම්මා අසනීපෙන් ඊදත් පන්තියේ මම අතරමැද්දේ මම 10 පන්තිය නවත්තලා ගිය පොඩි report එකක් අරගන්න ගියා වෙන ප්‍රශ්නයක් මොකක්වත් නෙමෙයි මේ blood count එක පොඩ්ඩක් අඩු වෙලා ඒක චෙක් කරගන්න දැරුවත් මම ගිහලා අලුත් පැතාව කොහොමද තව පුතේ පොඩ්ඩක් පන්තියේ වෙලාව වෙනසක් ඇතුව පන්තිය දැම්මේ පන්තිය මං කියවනේ වගේ මම බාර අරගෙන තියෙන මට හැකි උපරිමෙන් වාල වෙනුවෙන් කැප වෙනවා හරි මම පන්තිය මගාරින් ඉන්නේ මට පුළුවන්කමක් තියෙන හැම වෙලාවකම මම පන්තිය කරනවා මට කරන්න බැරිම මොහොතක හැරෙන්න මම පන්තිය නොකර ඉන්නේ නේ ඉතින් ඒ ගිහලා අලුත් පැතර තමයි මම පන්තිය මේ විදිහට ආරම්භ කරේ රයිට් හොඳයි අපි වැඩ පටන් ගමු දැන් අද දැන් මේ දැන් ටික වෙලාවක කලින් ඉස්සෙල්ලා අහන්න ලැබුණා ඒකත් හොඳ ආරංචියක් නෙමෙයි සුබ ආරංචියක් නෙමෙයි සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බලාපොරොත්තුෙන් හිටිය ඔයාලගේ පන්ති ඉස්කෝල සියල්ල සැප්තැම්බර් මාසයේ ආරම්භ කරගන්න යන බැරි කතන්දරයක් තමයි මේ වෙනකොට යන්නේ මේ තියෙන රටේ වාතාවරණයත් එක්ක ඉතින් ඒක ඒකත් එක්ක රජයේ තීරණය කරනවා මාර්ගගතව කියන ඔන්ලයින් පන්ති ටික සක්‍රියව තවත් ඉදිරියට අරගෙන යන්න ඉතින් ඒ අනුව අර මම කිව්වා වගේ අපිට මේ ලැබිලා තියෙන චාන්ස් එක අපි උපරිම ප්‍රයෝජන ගමු පුතේ දවස් 365ෙම 10 වසර ඉඳන් ගත්තොත් එහෙම 365ව දෙකක් අපි ගණන් කරනවා හැමදාම ගණන් හදනවා අලුත් දෙයක් හැමදාම ඉගෙන ගන්නවා අලුත් ගණන් හැමදාම හදනවා මේ වැඩේ මගෙත් එක්ක එකතු වෙලා පුතේ කරොත් අනිවාර්යෙන්ම ඔයාලා විභාගෙ කොට යනවා ඒක මම දන්න කාරණාවක් මම විශ්වාස කරන කාරණාවක් ඒකින්ද පුතේ ඔයාලත් මේක හිතට අරගෙන මම ඔයාලා වෙනුවෙන් කැප වෙනවා වගේ දැන් මටත් තිබ්බ අද දවසේ මම කාර බහුලයි මේ පැත්තට ගිහලා report අරන් ආයෙ ඇවිල්ලා දැන් මෙතන මම මට පන්තියේ නොකර ඉන්න තිබ්බා මම එහෙම කරේ නැහැ මොකද මගේ හිත ඇතුළේ තියෙනවා වගකීමක් මගේ උඹ මම පන්ති කරනකම් බලන් ඇති කියලා සමහරක්කම් කෝල් කරලා තමයි පන්ති නැද්ද උනේ ෂෝරුත් නැහැ පන්ති නැතුව ඉඳී කියලා ඉතින් ඒ වගේ තියෙනවා ඉතින් මගේ හිත ඇතුළේ කොච්චර තිබ්බත් මගේ ඔළුවේ වැඩ කරා වාහනේ යන ගමන උතුලේ කල්පනා කරා මුත් දැන් බලන් ඇති මම පන්ති පටන් ගන්නකම් කියලා ඒ හැඟීමක් ඒ අදහසක් මගේ හිත ඇතුළේ තියෙනවා මුන් වෙනුවෙන් මම මේ දේ කරන්න ඕනේ කියලා මම හිතනවා මගේ ඉගෙන ගන්න ළමයි විදිහට උඹලා මම කිව්වේ උඹලගෙන් මම හිතන්නේ භාගයට භාගයක් කර මම ඇස්වලට දැකලා නැහැ ඔන්ලයින් මා ඉගෙන ගන්න දරු පිරිසක් ඉන්නවා ඉතින් මම හිතනවා උඹලගේ හිතවලත් ඒක ඇති කියලා ඒ ආකල්පයේ විශ්වාසයක් තමයි අපි ඉලක්කයක් කරා අරගෙන යන්නේ අපි දිනයි කියලා විශ්වාස කරගෙන හිටියොත් අපි දිනනවාමයි අපි ගණන් වලට ඒකක් ගන්නවා කියලා හිතේ තියාගෙන විශ්වාසයක් තියාගෙන වැඩ කරොත් අපි එතනට යනවාමයි ඒකිට පුතේ විශ්වාසී හිතපතේ තියාගනි හිතගාව තියාගනි ඒත් එක්ක වැඩ කරපන් එච්චරයි කරන් තියෙන මම වරමඩල දෙන්න එකම විශ්වාසය තමයි මේ මං කරගෙන යන වැඩපිළිවෙල 100,000ක් සාර්ථකයි මම ඕන තරක ඔප්පු කරනවා ලංකාවේ අංක 1 වැඩපිළිවෙල අපේ පිළිවෙලකට වැඩක් කරන පන්තිය අපේ මට 100,000ක් මේ වැඩපිළිවෙල සාර්ථකයි විශ්වාසයි සාර්ථක වෙනවා කියලා ඉතින් පුතේ ඒකත් එක්ක රැඳිලා ඉඳලා මේකත් එක්ක වැඩ ටික කරලා අනිවාර්යයෙන්ම ඔබලගේ විභාගයේ කොට දානවාමයි හරි ඒ පොරොන්දු මම ඔබලට දෙනවා ඔබලත් මගෙත් එක්ක මේ වගේම එකතු වෙලා වැඩ ටික හරියට කරගන්න රයිට් අපි වැඩේට යමු අද දවසේ පුතේ අපේ පාඩම් ප්‍රස්තාර අද දවසේ පාඩම ප්‍රස්තාර ඉතින් අපි ඉක්මනින් යමු ප්‍රස්තාර පාඩමට ඉතින් දන්නවා ඉතින් ප්‍රස්තාර කිව්වට පස්සේ වෙන වෙන වැල් බයිලවල ප්‍රස්තාර ගහලා වැඩක් නැහැ හොනේ උඹට ප්‍රස්තාර අනිල් කියන ප්‍රස්තාර පොතක් නේ ඉතින් ප්‍රස්තාර පොතේ මැදපළ වෙන වෙන ක්ලබ්වල දින්න බා ප්‍රස්තාරය හරි ඉක්මනට පෙරලා ගමු පළවෙනි ප්‍රස්තාරය සබරගම පළාත පළවෙනිටම තියෙන සබරගම පළාත ප්‍රස්තාර ගාන අපි යමු ඒකට කෙලින්ම ශ්‍රිතය දීලා තියෙනවා y සමානයි x ඍණ 3 සම්පූර්ණ වර්ගය ඍණ 1. හිතේ ප්‍රස්තාරය අන්තිම සඳහා සකස් කරලද අසම්පූර්ණ වර්ගව 5 2 1 හිස්තැනක් දීලා තියෙනවා. අපි හිස්තැන පුරවමු. පුරවල් ප්‍රස්තාරය ගහමු. මොකද්ද හිස්තැන බලන්න. x සමානයි 3 විට y ගේ එකම ආදේශ කරන්න පුතේ. y සමානයි මේ x කියන දන්නට දාන්න 3 අඩු කිරීම 3 සම්පූර්ණ වර්ගය අඩු කිරීම 1. පුතේ 3 3 3 ගියා බිඳුවයි බිඳුවේ වර්ගය අඩු කිරීම එක ඉතින් ඕ පාටනේ ඍණ එකම තමයි එහෙනම් එතන හිස්තන්ට එන උත්තරේ පුතේ පැහැදිලි මොන එකයිද ඍණ එකයි x අක්ෂයේ දිගෙත් y අක්ෂයේ දිගෙත් කුඩා බිඳුම් 10කින් එකක එක බැගින් නිරූපණය වෙනසේ පරිමාණය යොදාගෙන මේ ප්‍රස්තාර කඩදාසියක හේත සිටියේ ප්‍රස්තාරය අඳින්න රයිට් පුතේ ප්‍රස්තාරයක් ගහන්නලු ප්‍රස්තාරයක් ගහන්නලු x අක්ෂයේ දිගෙත් y අක්ෂයේ දිගෙත් කොටු දෙකෙන් දෙකට අරගෙන right අපි ගහමු ප්‍රස්තාරය x
saksi dike to ayak se dike kodu deken dekata ganna tiyen meten di poddak andinu ko hodara salikilimat denna balanna x ge again set ekak diya menna again set ekak balanna x ge kohomada wenne binduyen patang aragena dana pattatama tamai tiyenne x ge rinak gævilawat naha meke ne penawane walata ena api adithit ehemama karana menna meheta tamai gahanna wenne hari y ge etokota rin ekak tiyen hinda mehen gahamu ona balanna indala මෙතන ඉඳලා පොටු දෙකෙන් දෙකට ප්‍රස්ථාර කළදාසිය මිසක් අඳින්න බෑ මෙතන ඉඳලා පොටු දෙකක් ගියා 1 පොටු දෙකක් ගියා 2 පොටු දෙකක් ගියා 3 පොටු දෙකක් ගියා 4 පොටු දෙකක් ගියා 5 පොටු දෙකක් ගියා 6 මේ x අක්ෂය මේ පැත්තට ඉතින් ඕනේ නෑ අඳින්න තිබ්බේ නැත ප්‍රශ්න වෙනම රින එක කියලා නිකන් පාළුවට ලියන්න මේ පැත්තට අපිට යන්න වෙන 8 වෙනකන් නේ පොටු දෙකෙන් දෙකටමයි පොටු දෙකක් ගියා 1 පොටු දෙකක් ගියා 2 පොටු දෙකක් ගියා 3 4 පොඩු දෙකෙන් දෙකට 5 පොඩු දෙකක් ගියා 6 පොඩු දෙකක් ගියා 7 පොඩු දෙකක් ගියා 8 y අක්ෂය මේ පැත්තටත් මෙතන ඉඳලා පොඩු දෙකක් පල්ලෙහාට ගියා ඍණ 1 පොඩු දෙකක් පල්ලෙහාට ගියා ඍණ 2 ඍණ 1 වෙනකන් තිබ්බත් ඇති ඉතින් right දැන් අපි මොකද කරන්නේ ප්‍රස්ථාරය ගහන්න ඕන ප්‍රස්ථාරය අඳින බලන් ඉන්න අගේම කොට අඳින අඳින x ගේ අගේ බිංදුවේදී y ගේ අගේ 8යි x ගේ අගේ බිංදුවේදී y ගේ අගේ 8යි මෙතන මොකද ඊළඟට x ගේ අගේ 1ේදී y ගේ අගේ 3යි 1ේදී y ගේ අගේ 3යි මෙතන ඊළඟට x යගේ දෙකේද y යගේ බිඳුවයි මෙතන x යගේ 3ේද y යගේ ඍණ 1යි අපි අරගත්තා ඉතින් අදාළ අගය මෙතන ඊළඟට 4ේද බිඳුවයි මෙතන 5ේද 3යි මෙතන 6ේද 8යි මෙතන right පුතේ දැන් වක්‍රය ගහමු දෙවෙනියෙන් y කණ්ඩායමේ මෙතන දාලා y කණ්ඩායමේ ඍණ 1. එහෙනම් ඔන්න ශීර්ෂයේ කණ්ඩායමේ 3 තමයි ඍණ 1. ඊළඟට රෝමිලක් අංක 4. y කුඩයි හෝ සමානයි 3 වල x අගය පරාසයි. අහන දේ තේරුම් ගන්න ඉල්ල. y ගේ අගය කුඩයි හෝ සමානයි 3ට වඩා. y ගේ අගය 3ට වඩා කුඩයි හෝ සමාන වන x අගය පරාසයි. ඒතර y ගේ අගය කාට වඩා කුඩා වෙන්න දෝනේ? 3ට වඩා කුඩා. ඕ y ගේ 3. මෙන්න y ගේ 3 ගැහුව y ගේ 3 හරහා ඉලක් මෙන්න y ගේ 3 හරහා ඉලක් එතකොට මෙන්න මේකට වඩා කුඩා වෙනවා ත්‍රිතේ කියන්නේ හැමතිස්සෙම වයිඩනේ y ගේ අගය මෙන්න මුගේ අගය 3ට වඩා කුඩා වෙනවා x ගේ අගය පරාසය යන්නේ දැන් මේ ප්‍රස්ථාර මෙහි ඉඳන් ඇඳගෙන එනකොට y ගේ අගය 3ට වඩා කුඩා වෙන පටන් ගන්න මෙන්න මෙතනින් මෙතනින් පල්ලෙහා y ගේ අගය 3ට වඩා කුඩායි මේ 3ට වඩා කුඩායි මේ තාමත් 3ට වඩා කුඩයි. මෙන්න මෙතනදී තමයි 3ට වඩා කුඩා වෙලා ඉවර වෙන්නේ. මෙතෙන් තමයි y ගේ 3ට වඩා කුඩා වෙලා ඉවර වෙන්නේ. ඒතර අපෙන් අහන්නේ y ගේ 3ට වඩා කුඩා වෙන ඕ 3ට සමාන වෙන x යගේ පරාසය. 3ට වඩා කුඩා වෙන පටන් ගන්න මෙතනින්. ඒතර මෙතනට අදාළ x යගේ වැලුවා. කීයද? 1යි. 3ට වඩා කුඩා වෙලා ඉවර වෙන්නේ මෙතනින්. මෙතනට අදාළ x යගේ වැලුවා කීයද? 5යි. එහෙනම් ත්‍රිතයගේ 3ට වඩා කුඩා වෙන x යගේ පරාසය මොන පරාසයද තුනද x ගේ 1 5 4 මෙන්න මේ සෝන් එකේදී මෙන්න මේ කොටසදී තමයි මෙන්න මේ x යගේ 1 5 4 ප්‍රදේශයේ තමයි ත්‍රිතයගේ 3ට වඩා කුඩා වෙලා තියෙනවා ඒක ලියනවා මෙන්න මේ 1 5 4 මෙතන සමාන ඉති කියලා දිනවනේ මතකයි ඔයාලට මම කියන්නුවම සමාන ඉති කියලා තිබ්බොත් අවසාන උත්තරේට ඉති කියලා ගහන්න ඕනේ මතකයිනේ ඒ විදිහට තමයි ඔක යන්නේ ඊළඟට පුතේ රෝමලක අංක 5 x වර්ගය ඍණ 6x ධන 8 සමාන බිඳුව මෙන්න මේ සමීකරණේ මූල හොයන්නද මෙන්න මුගේ මූල හොයන්නද පුතේ මේ කවුද මේ ටිකක් වෙනස් නේද මෙහා මේ දෙන්න දෙන්නෙක් වගේ තේරෙනවා නේද පොඩ්ඩක් චෙක් කරමු ඔන්න බලන්න මම කියන මේ ඉන්නේ අපේ කාමයි කියන මේ ඉන්නේ අපේ කාම කවුද y සමානයි x ඍණ 3 සම්පූර්ණ වර්ග ඍණ 1 මේ ඉන්නේ අපි ප්‍රස්ථාරය ඇඳ සිටේ නේද මේ අපේ සිටේ මේ එයාලා මූල හොයන්න දීලා දින සමීකරණ
mangwal prastara pada mau ganda di kiri waktu kiuan itu kira dia di mana itu. Api hande kaki mau ikutnya hamil ya mulohan ini, wenegi kaki apitnya mulohan ini ini naya kau datang. Hema dina wasta wal dia nama, aha mulus ya, mang evet aturin patra kanan kadala pinna na, apitnya mitik ulul pas paper ibahag wal travela dia nih, hema gana kau, apitnya mevidi hente mulohoi pi kira dini, wenegi nemi, api hande kama, hebei, api hande shite ya ma, denda pulang vidi tunak kigen wane itu mangwal. Muli kamu vidhya ikan nuwa, saada kadekka ke guni tiap vidhya teno aki lekian nuwa, ani teng tunggini aja karena me vidhya itu purna warga ya kasih lima sitiya denda pulu aki lekian. Ekama sitiya una, oya vidhi tuhna tuh denda pulu. Padahal itu, ena mulu hoyan na denda eka, apa eka matama, loita ini winasakne, mainnya me mu matama. Hebat itu, apit eka, cutta penna ganda beno, apit eka sekehera denna ganda beno, mainnya mu matikya. Muka dalna tukaran nuna, mam mainnya me partek ganda. Mei karakter suruh karena penuh nama mea, orang balam suruh karena mau warahan yang terak, ekstrinya tuh nih sampurna warga, persaingan karena kamu tuh manusi, mulai ini naik ke naga warga, ini mei dengan naga guni teh deguni haya, ini x, dana, antipati ini naik ke warga, ini tuh nih warga nama ya, ini naik ke samaanah bintu, dengan ini x warga ini haya, ini x, putih nama ini kaki ha madan, atau samaanah bintu, balah hal aku deh, uneh mei demu kia, uneh demu, mu tamai mu, apa yang deka mana? Apa yang mereka amani itu mebalangnya itu dia lagi. Mami nikmat bagi ekor kerla penuhi, benih ekor itu dini nih ekir. Terus ini kan sekaya neder mem benih ekor ini apa yang mereka amata mem ini uge samai mulohaya ini. Dan meten itu lah agar, mana mereka udah agar. Mangwal itu prastara pada mukaan orang itu kira dulu nih itu. Wibawa gitu, prastara mulai hujud. Denghari mata kati agan ini. Kriteria dia lah mana muge mulohaya piye, ini dia lagi. Ekswar giri nih. Hayanya dana atau samaan itu bindu, sami ikarne mula tu ya. Jadi agila mana mungkin mula hoi piye agila di lati bot prastara mula liyan kiyuk mukad. Wala di mana prastara di mana ni? Wala di mana prastara? X akshay kapan tenden kita samai prastara mula kiyala kiyane. Deng hari mata katiakan. Prastara ke mula kiyala kiyane. Apa yang di mana wakre X kapan tenden kiy agian tenden kita samai uge mula kiyala. Api yang dina prastara, ekstra kepenat tende ke agen deka tamai uge mula kila kia. Enam putih, me prastara mula deka tamai me. Eka mulia, eksa manai dana dekai, ho, anik mulia, eksa manai dana. Menna dina putih, api prastara mula deka. Oye deka tamai malala, liyan deka kila kia. Mata kati agar illa, api yang dina prastara ke mula huyan deki uwa. Anda prastara, ekstrak cek kepenat tende ke agen deka malala, mevi dina dia malala. Utamai mula bawa depan. Pahadiri, right. Padangkan. Prastara kolay kemana dinde? Ilang gana putih. Basna hari parat paper reke. Prastara gampir laga. Taruh ek. Aladimba. Kita ganam panjai pada dekat cara ganam pada dekat. Kudai ini, mau perih usaha kerana perasaan dia ni apa yang magi ada time table dekat, bunda meeting ke busy, meeting ke busy kian ni, kaya ini dalah. Ekolah wasar dapat apa panjai ketama, arah mama revision dekat kek ke paper dekat, theory dekat, patang kerana ini inda, mau perih usaha kerana ini, weather kat tilly mana berbicara ya dapat, hari, ada mama tadi ada dawa sahaja kerana na teratur ini. Aduh, mata ramai mama ada usaha kerana berhaspatin tu badan ada dawas dekat mage basic dawas kan? Perdahana dawas dekat ni berhaspatin tu badan ada ikan ni aduh, elok korotona ayatan bola karena panti tiba dawas dekat dekat wat mama usaha kerana tawati kapilah wedi kerakan, kerana ilah wedi kerakan mungkin apa ti illi matu mau perih usaha kerana, kami mulai itu lah kerakan ni ada pelajaran tu mami ini jenis kerakan ni awalan tu adanya novi awalan ke barak novi. Kelasan dengan anda kerana ni, tinggal lagi di mana, mempunyai usaha kerana ini dia sahaja kerana, baru, apa tu ini kan dia, perkara kedua, mana mana situasi, y sama naik ikatan dekai x, rina x warga mana situasi, perkara yang susah sakit kerana dasar pun agak orang pahat dekpi, histen aktif x sama naik ikatan, x sama naik ikatan histen aktif nak puni, abis ada isi kerana. X kita dekat di sekitar negara na Y sama na, ekadan dekawa tawa X nuot ekai, rina X nuot ekai warga.
Dengan apa tuh ekadana dewa rakke ke dekai adu kirim ekewargi putih ekai. Putih mereka tuh kirim mereka adu kirim mereka kapinaya no. Utarino dekai kira. Wajibnya bi utarino dekai. Wajib samana dekai. Karena agi aragatta. Sudusu parimana ekadaga nemi. Tiap prastaran sudusu parimana mereka itu no. Sudusu parimana eksaksi nat kudu dekin dekra wajib eksaksi nat kudu dekin dekra karni kiri. Right. Tapi prastaran kaham putih. Balangin ya. Kiri dapat tertutik barai. Wajib kiri dapat tertagian ready. Next option, ani waring option am keran deh. Lakukan kambing itu nanti. Itu nana potong dekat gya, ikkay potong dekat gya, dekay potong dekat gya, tuhna potong dekat gya. Hatarat, mepet terat deh nawa. Potong dekat gya, rine ikkay potong dekat gya, rina dekay. Mepet terat. Ikka kudu dekat gya dekka kudu dekat gya tuhne me petteta kudu dekat gya rina ekka rina dekka rina tuhne rina hatere rina paha rina haye rina hatere. Hai tapi lo kudu kurang deh rina dekka itu rina hatai rina dekka itu rina hatai putih metenya. Elangkutnya rina ekka itu rina dekai rina ekka itu rina dekai metenya. Hari bintu itu ekai මෙතන එකේදී අපි හොයාගත්ත දෙකයි මෙතන දෙකේදී එකයි නැවතත් මෙතන තුනේදී බිඳුවයි නැත්නම් තුනේදී ඍණ දෙකයි sorry තුනේදී ඍණ දෙකයි මෙතන හතරේදී ඍණ හතයි right වක්ටි ගන්න ඔන්න දේ ලස්සන තව ප්‍රස්තාර. හරි. සමමිතික රේඛාවේ සමීකරණය ලියන්න. ආ මේ ප්‍රස්තාර දිහා බලලා මේක සමමිතික අක්ෂයේ සමීකරණය මොකක්ද දාන මෙයා. සමමිතික අක්ෂය කියන්නේ හරියටම සමාන කොටස් දෙකකට බෙදෙන රේඛාවක්. බලමු මේකේ සමමිතික අක්ෂය. බලමු මෙන්න බලන් ඉන්න. මේක නේද සමමිතික අක්ෂය වෙන්නේ. ප්‍රස්තාරයේ හරියටම සමානව දෙකට බෙදින් බෙදෙන රේඛාව මෙයා. එතන පුතේ මෙන්න මේ රේඛාවේ සමීකරණය මොකක්ද කියලා යහන. සම්මිතික අක්ෂයක් කියලා කියන්නේ සම්මිතික රේඛාවක් කියලා කියන්නේ කිසියම් තල රූපයක් හරියටම දෙකට බෙදින් බෙදෙන රේඛාවට කියනවා පුතේ අපි සම්මිතික රේඛාවක් කියලා. දැන් අපි ගත්තොත් අපේ ඇඟේ මෙන්න මෙහෙම කපාගෙන ගියොත් තමයි හරියටම සමාන කියන දෙකට බෙදෙන්නේ. සම්මිතික රේඛාව. ඉතින් මේ ප්‍රස්තාරයටත් තියෙනවා ඒ වගේ සම්මිතික රේඛාව. මේ මොනවද ඇඳලා තියෙන්නේ? මෙන්න මේ රේඛාව ඔස්සේ ප්‍රස්තාරය බෙදුවොත් හරියටම දෙපැත්ත සමානව බෙද දෙකට වෙන් වෙනවා. ඉතින් මේ රේඛාවේ සමීකරණය මොකක්ද කියලායි අපි අහන්නේ. ඔයාලට වෙනවා මම මේ ඇඳලා තියෙන රේඛාව ගිහිල්ලා වැටිලා තියෙන x එක හරහානේ. වෙනද මේ කඩේ ඉඳ ගිහලා කෙරෙම ගිහලා තියෙන x ගියා හරහා එක හරහා. ඒත් මෙයා x ගේ එක හරහා ගමන් කරන නිසා අපි මේ රේඛාවට කියනවා x = 1 රේඛාව කියලා. මොන රේඛාවද? x = 1 රේඛාව. එහෙනම් අපි කියනවා මේ ප්‍රස්තාරයේ සම්මිතික අක්ෂයේ සමීකරණය x = 1 කියලා. මොකද? x = 1. x ගේ එක හරහා සම්මිතික වෙන්නේ. ඊළඟට රොවිලක්කන් අංක 2 y = ඍණ x ඍණ a ගේ සම්පූර්ණ වර්ගය ධන b ආකාරයෙන් ඉහත ප්‍රස්තාරයේ සමීකරණය ලියා දක්වන්න. ඔන්න වැඩි මේ දීලා තියෙන සිටේ මේ ටයිප් එකට ලියන්න ඕනේ. පුතේ මම ඔයාලට ප්‍රස්තාර පාඩම හරිම වෙනස් විදිහකට ඉගැන්වුවානේ. ප්‍රස්තාර පාඩම උගන්වනකොට මම ඔයාලට කිව්වා විභාගෙදී සහ අච්චු පුතේ ප්‍රස්තාරවල ශ්‍රිත දෙන්න පුළුවන් විදි තුනක් තියෙනවා. ශ්‍රිත දෙන්න පුළුවන් මූලික ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ත්‍රිතේ දිගෑරලා දෙන්න පුළුවන්. හරියට මේ වගේ මේ තියෙන ත්‍රිතේ දිගෑරලා දෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ත්‍රිතේ මේ විදිහට පූර්ණ වර්ගයක් ඇතුලෙන් දෙන්න පුළුවන්. මේ x ඍණේ a ගේ සම්පූර්ණ වර්ගය. පූර්ණ වර්ගයක් ඇතුලෙන් ත්‍රිතයක් දෙන්න පුළුවන්. අනිත් එක එම ත්‍රිතේම දෙන්න පුළුවන් කියලා ඉගැන්නුවා. සාධක දෙකක ගුණිතයක් ආකාර ත්‍රිතේ දෙන්න පුළුවන්. ඊට පස්සේ වෙන්වෙන් වශයෙන් අපි ඉගෙන ගත්තා දිගෑරලා දෙන ත්‍රිතයක් කොහොමද පූර්ණ වර්ගයක් ඇතුලෙන් ලියන්නේ. පූර්ණ වර්ගයක ඇතුලේ දිය තියෙන සිටයක් කොහොමද දිගෑරලා ලියන්නේ පූර්ණ වර්ගයක ඇතුලේ දුන්නට පස්සේ සිටේක ලක්ෂණ කොහොමද හඳුනගන්නේ මේ විදිහට දීලා දෙනකොට වඩා වාසිදායකයි ඇයි මේ විදිහට දීලා තියෙනවා අපිට ඒ ප්‍රස්තාරයකට ගොඩක් දේවල් කියන්න ඒ සිටේක ගොඩක් දේවල් කියන්න පුළුවන් මේ විදිහට දීලා තියෙනවා ඒ ලක්ෂණ වෙන වෙනම අපි පොතේ කතා කරලා ඇති පුතේ බලන්න මම උත්සාහ කරන්නම් ප්‍රස්තාර පාඩමට රිවිෂන් එකක් දැන් ප්‍රස්තාර පාඩමට විතරක් දැන් ඔයාලගේ මම දන්නවා සමහරක් අයගේ ප්‍රස්තාර පාඩම් වල හිටියේ නැති අය ඇති මැදදි සෙට් වෙච්ච ඇටි අය
mula pada mana? Saha recording itu kita pilih ekale prestara pada mana karena kala sih maaf itu karena hanya awak tidak bina ekale, e multi ke tidak bina tihinda, itu channel lama mana tidak bina tihinda, itu recording itu kita pilih ke karena beriun a, membalapur itu enak, meeting kami anak tertutur ini, kita usah pay, tuh apa lagi mana timput, eti prestara valt, sah karena nampute prestara valt, itu lah, mau revision dekat dala, prestara pada mau mulai itu orang matak kerla denna, prestara andini video matak kerana orang ini. Dengan prestara di Nepal, ar prestara berarti yang mulai kanggatik sama meti kaksiya, mulai enne kohmad prestara bela kalapatik karena mang dahaya wajar panti di ugan lati yang kalapatik, sitiya di Nepal mulai kaakar tuhne, mevi di sitiya tuh nama eking kia Nepal anggalaksana dik, esial lah matak kerana mama dawasa walad dala, dengan walad itu remote mek udian, mukut mama hebat istem hitanne, bela kia ne magi pratipal, bela kia pratipal eki ane magi pratipal. Hamadah mama trupti mati ini risal sekapalala. Aree, mage pratipalaya kiterda mang hamadah risal sekapalan. Bolagi, bolagi risal sekapalagi. Hebei, eka mage. Atu trupti ya mage. Atu trupti ya mage. Ini eka dihabalada mang satu ini. Kita, mata wone bolata kanam beri kara kanan ini. Mata kohomare dasaming dasami bindu metele ini kauna. Mange dat kiuwa. Me online sistem meka harapute godean ne. Unan dua tiye neka. Wede karena puluhan tapi ada kini kata ada ne unan dua tiennu nanti, tapi ada normal panti valati unan dua netu nat, api tertua dalahari unan dua etikar la ganna panti itu, tapi mahmud me karumedi me tiennu situasi ne kita api ada tertua dal ne vidya neti inda, wala bahi ne kaputi wala behela me ana, ekal mahmud ya ne kata janda di la balan, angil lengan ane hoyan neti, mukade me kaya tule itu ruen ne online sistem me kara itu ruen ne. Relate yang nanti kak nene buat, relate yang nanti ke relate dia, bagi bagi muka katanya kan hampir ini antik, itu itu ruh ini, unam tuh yang kapan kirim mereka kerja nanti kita, ini bahagia kode yang nito itu kita, kita pasti ya, kucer di bat, kucer ini kerja kita, unam tuh kapan kirim tiennya kita, online sistem mereka harap kode yang, itu mereka tapi anugerah tapi inno, tapi mereka ada headache inno, sekarang hitiya nih mulai mulai bahagi online sistem awam bergerak mulai bahagi hitiya. Nah, tapi panti patang kat taham itu terai online, tapi terbaik kat ini ni, bayi lagi apa itu? Dan media na, untaam sahaja tu ti bawang tu ti, taham ini deh no. Dan biar mana tu, unta tekra headak gaya ini nuna. Tapi apa itu ulu ada agan ni nuna? Ulu ada agan nuna. Kau kemar ulu ada agan. Mungkin mereka focusing ni kat amang ya. Dek, awadan, mereka ni lah hidup tu ti mereka gudah agan nama runa ya tu. Muka tu, mereka recording balan na, chance kat tu ti nuna tu bula tu panti kerat ti, ne? Mona hari gana terun netta mula tu tiennu orang tarang videos balan YouTube begitu ya belu apa ada makam itu puna nang ekitaran YouTube begitu ya belu orang tarang putih awas tahu tiennu balan ni ti me tiennu pahasukang waling me kerla tiennu dewali projekti naragan putih wibahagi gula jagan illa me hamadaya mukaranu pelagi pratipale venue mai ekoh dada mata katia agan ada kerana illa ting itu ada dina awadaya ne mami kata agan ne awadaya dini pantiyan atar tu ready. Ikan negan ni kan, bintarak ni ni, mulut awa dia kud duni netta, bintar kahle kita mama, mage guru tiang la baga tabde ki, mulut teke beda agat ni netta, mage me guru guru kama ki ni ke benda ni, mudah, apa benda dia? Tengah apa ni benda tiro, muka tapi tiene wedding, apa me si te me type kita lian ni, kute matak kara gandela, amatak nama balagi ni indela, mana kerana dia agne, mang ikri matak kara dengan kita porondu duna ni, mang porondu kada lah ni, matakai. Mandunya kisim porondu a kadewi naga, ada lah naik. Tapi mana dapat porondu a dun nama mu, me pada mu mata kerana dia nang kira. Tapi kamera ke unti kita kerana dia ni balang kita balang naik. Tika kare mata kerja ni mu mata kerja ni illa. Mudaram mata kerja ni mu ed balang kita. Mainna dia nasi te, me type pun si te dia lalu. Hari bute. Orang mata kerana me type pun si te lingu hamal, me atuleng dia ni. Sami tika kse sami kerana te na ilak kumatet virud ilak. Eba mang kira tu. Ekian ni biasa mana ini, mesitnya hari ini upaya banyak sahaja itu sitiya kinda warga pada istirahat ini no, ekan kan orang yang terdiah kan kohmat ini, x dua rene x, warahan itu le time ni, sikte time ni, samiti kaksi samikarnya itu virudha pada, dan mereka samiti kaksi samikarnya x sama mana ini, daneka ini, mereka ini kira lihat ini daneka ini kira, samiti kaksi samikarnya x sama mana daneka na, warahan itu le inor itu reneka. Annya agi sempurna war. Me agi eli eli inne me dana bi parte kapi dia te inne. Apa yang dia prestar? Upper lima agi.
upari magi dan mugi upari magi gitu dana deka ini enam meter aja dana deka ini on nanti enama apa mesite minna me andra tiyan site purna warga asure liwana pas mama oi tekkama chuttak oke ratawa therum yanna oyalata ratawa therum yanna tawa mekata amatharawa udaharana deka thunak kiyala denna poda balang inne me ganata amatharawa hondi oi widiyata sitayak thunnahama eken handura gata heki karana mama tawa sitte mama meeka makanawa den balang inn issala rena X dana deke sampurna warga dana ekai. Bila mesite kan ini tanda apa? Mesite diha balala puti apne kia da pulang kuda dewal kia. Muka tuh dana. Me warga pada istirahat di non rina lakuna. Warga pada istirahat rina lakuna hilda apne kia da pulua. Me prastare taniware me prastare upare me aksa itu prastare. Mehe me neka. Upare me aksa itu prastare. Warga pada istirahat rina lakuna kene me aksa itu prastare. Mata ketiga. Mee warga pada istirahat ini lakukan kini upari me aksa itu ini prasasta. Harus e upari mage kau dekila meke diha belu hamkian aku. Mee meter tin agi monai kan daneka. Enam me api agi nader angin apa ini me buki prasasta. Upari mage bukti daneka. Mee me enama buki upari me teme anage daneka. Upari mage daneka. Terus mee ini dia bisitya bila dia nopo te samamiti kaksi samikarne mukat dekila kian aku. Eko amatan lah. මේ වර්ගපදයේ ඇතුළ ඉන්නවා නේද මෙන්න මේ ඉලක්කම මෙන්න මේ ඉලක්කමට විරුද්ධ පදය තමයි සමමිතික අක්ෂයේ සමීකරණය. ඒතර මෙතන තියෙන ධන දෙකයි ඉන්නේ. එතකොට මෙයාගේ සමමිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ පුතේ x සමානයි ඍණ 2යි කියන්නේ. ඔන්න බලන්න. මෙතන ධන දෙක නම් සමමිතික අක්ෂයේ සමීකරණය x සමානයි ඍණ 2යි. මම තව දෙයක් කියලා දෙන්න. මේ බලන්න. y සමානයි ඍණ X ඍණ 3 සම්පූර්ණ වර්ගය ධන 2. හා මේක දිහා බැලුවහම මොකද්ද කියන්න පුළුවන්ද? වර්ගපදයේ ඉස්සරහා ඍණක් තියෙන හින්දා අනිවාර්යපා වර් මේ සිටේ ගත්තොත් මේ අත දෙවි. ඒ කියන්නේ උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්. උගේ උපරිමගේ තමයි මේ ඉන්නේ. එහෙනම් මේකගේ උපරිමයටම ගිහිලා තියෙන අගේ මොන දෙකයිද? මේ ප්‍රස්ථාරය ඇද්දොත් මුගේ උපරිමගේ මෙහිම ඉන්නේ ප්‍රස්ථාර. උපරිමයටම ගිහිලා තියෙන අගේ මෙතනින් පෙන්නනවා ධන 3. Uge එතර උපරිමයක් සහිත ප්‍රස්ථාරයක් නම් උපරිම අගයක් තියෙන්න ඕනේ. මෙයාගේ උපරිම අගේ මෙන්න පෙන්නනවා. කීයද? ධන 2යි. මෙයාගේ උපරිම අගේ ධන 2යි. එහෙනම් පුතේ මෙතන B වෙනුවට එන උත්තරේ මොන 2යි? ධන 2යි. මෙතනින් කී පෙන්නන්නේ යාගේ උපරිම අගේ මේ තියෙන්නේ සම්මිතික අක්ෂයේ සමීකරණයට විරුද්ධ පදේ. මතක තියාගන්න. ඔන්න ඔයාලෝ තව පුතේ මම මෙයා දිහා බලලා මේ සිතේ මෙයා දිහා බලලා මේ සිතේ මෙන්න මේ ටයිප් එකට ලියන්න. පැහැදිලිද මම තව එක උදාහරණයක් කියලා දෙන්නම් මේ බලන් ඉන්න මේ හැම දෙයක්ම කරලා මට මේ ගාන හදලා නිකන් ඉන්න දීපා මේ හැම දෙයක්ම කරන්නේ ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් ඈ මම වෙන සිතයක් දෙන්නම් මෙන්න බලන්න මේක දිහා බලන්න ඉතාලෙන් ගාන දශමයක් ඉන්න එක දශමයක් එක ලකුණක් ඉගෙන ගනිලා මේකේ ඒ හොඳට බෑ මෙන්න ප්‍රස්ථාරයක් තියෙනවා එයාගේ උපරිම අගය මෙතන පෙන්නනවා 1යි කියලා සමමිතික අක්ෂය අපිට පෙන්නනවා x සමානයි 2යි කියලා. හොඳයි. හොඳයි. සමමිතික අක්ෂයේ x සමානයි 2යි. රයිට්. දැන් අපිට කියනවා මෙන්න මේකගේ ත්‍රිතය ලියන්න කියලා. කොහොමද ලියන්නේ? මෙන්න බලන්න වැඩිය. y සමානයි ඍණ වරහ නැදුනේ. ඉස්සරහට වර්ගපද ඉස්සරහ ඍණක් දාන්න. ඇයි ඒ? උපරිමයක් සහිත ප්‍රස්ථාරයකට අනිවාර්ය වර්ගපද ඉස්සරහ ඍණක් කියනවා. ඍණ x ලිව්වා. සමමිතික අක්ෂයේ සමීකරණේ පුතේ ධන 2යි. එනම් මෙතන ඇතුළට එන ඕනේ
rina dekai anne yagi sampurna wargi. Pahadili ne samamitika akshaya samikaranayata viruddha padaya tamai warga padaya athulata enna ona. Samamitika akshaya samikarana x samanayi dana dekai ena warahana athule x yage rina dekai kiyala. Wenawane x rina deke sampurna wargaya uparimage kiyeda? Uparimage meyage dana eka hinda metanta dana ekai. Onna tiyena. Me andala tiyena prastharaka dala sithi. Dakka de sithi liya ganna akara. Oy widihata tama puthi api ශ්‍රිතයක් දිහා ප්‍රස්ථාරයක් දිහා බලලා යාගේ ශ්‍රිතේ මෙන්න මේ ටයිප් එකට ලියනවා. දැන් ඒක අනිත් පැත්ත ගහුවාම එන විදිය තවත් ඉස්සරහට ගණන් හදද්දි එනවා. එතෙන්දී ඒක කියලා දෙනවා. ওই දෙකම එකට ගියවන්න කියොත් පැටලෙනවා. වෙන්වින් වශයෙන් මම ඒක කියලා දෙනවා. රයිට්. හොඳයි. අන්න අපි එකක් කතා කරා. මතකේ තියාගන්න අමතකුණත් බලන්න පුළුවන් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක තියෙනවනේ. ඒක බලා ගන්න. ඊළඟට ප්‍රමිලකාංක 3 අපිට කියනවා x වර්ගය ඍණ 2x ඍණ 1 සමානයි බිඳුව වන පරිදි ඇති x ධනමූලය ලියන්න කියලා. මොන මූලයද පුතේ ලියන්නේ කියන්නේ ධනමූලය. පුතේ මේ වෙන කවුරුත් නෙමෙයි මං ඉස්සල්ලක් කිව්වනේ. මේ ඉන්නේ අපේ කාමයි. වෙනේ උන් දෙන්නේ නැහැ අපිට. අපේ කාම. ඉතින් අපේ කාගේ වෙන වෙනේවල තියෙන මුගේ වෙන වෙනේවල තියෙන කියලා අහන්න. මේ බලන්න අපේ කාගේ ඍණ x වර්ගනේ තියෙන්නේ. උතර ධන x වර්ගනේ. බය වෙන්න එපා. මේක එහා පැත්තට ගිනින y බිඳුව කරාම y බිඳුව වෙලානේ මෙතනදී මේ y එකගේ බිඳුව වෙනවා මේ වෙන උරුක්කොට හිතන්න එපා මම මේ කියන්නේ දල වශයෙන් කතා කරා මූ එහා පැත්තට ගියාම ඍණ x වර්ගයේ ධන x වර්ගය වෙනවා ධන 2x එහා පැත්තට ගියාම ඍණ 2x වර්ගය වෙනවා ධන 1 එහා පැත්තට ගියාම ඍණ 1 එතකොට මේ අපි මේ ඉන්න සිටේම පද ටික මේ පැත්තට දාලා මේ ඉන්නේ කරත් තියෙනවා මේ අපේ කාම පද ටික මෙහෙට දාලා මම තව ඔප්පු කරන්න ඕන නම් මේ ටික මෙහෙට දාන්න මේ ධන x වර්ගය එහා පැත්තට ගියාම ඍණ x වර්ගය වෙනවා ඍණ 2x එහා පැත්තට ගියම ධන 2x වෙනවා. ඍණ 1 එහා පැත්තට ගියම ධන 1 වෙනවා. මේක වෙනවද? එහෙනම් දැනුත් විශ්වාස කරහලා. මූල හොයන්නේ නැහැ විදේ උන්. මූල හොයන්නේ ඉන්නේ අපේ එකාගෙමයි. තේරුණාද? අපි අඳ ප්‍රස්ථාරයේම මූල හොයන්නේ. දැන් මම ඉස්සලත් ඒකට උදාහරණයක් කියලා දුන්නානේ. එතන අපි අඳ එකාගෙ මූල හොයනවා නම් මොකද කරන්න කි මේ ඉන්නේ අපි අඳ එකා. ඒ කියන්නේ මේ අපි අඳ සිටේදී උම තමයි මේ ඉන්නේ. එතන අපි අඳ එකාගෙම ප්‍රස්ථාරයේ මූල හොයපී කියලා කිව්වොත් මොකද කරන්නේ? අපි අදින ප්‍රස්ථාරය කියනවනේ අපි අදින ප්‍රස්ථාරය x අක්ෂයේ කැපෙනවන තැන් දෙකකින් ඔන්න ඔය කැපෙන තැන් දෙකේ අගයන් දෙක තමයි ප්‍රස්ථාරයේ මූල බවට පත් වෙන්නේ එහෙනම් මේ ප්‍රස්ථාරයේ මූල මොනවද එකක් x සමානයි මම මෙතනගේ මට දල වශයෙන් හිතලා ලියන්නම් ඍණ 0.4යි එක මූලයක් ඕ අනිත් මූලෙ මෙතනගේ මම දල වශයෙන් හිතලා ලියන්නම් x සමානයි ධන 2.4 ඔන්න මූල දෙක අපේ ප්‍රස්ථාරයේ මූල දෙක ඔය මූල දෙක අතරින් ධනමූලයයි කියන්නේ කියලා. මේ මූල දෙක අතරින් ඕන එකකට තේරෙනවා ධන උත්තරේ ලියපිය කියලා මේ කියන්නේ. මූල දෙකක් තියෙන එකක් ඍණ අනිත් එක ධන. මේ මූල දෙක අතරින් ධනමූලය ලියපන් කියලායි කියන්නේ. මෙන්න ධනමූලය කියනවා. මොකද x සමානයි 2.4. මූල දෙකක් තියෙන උට ඒ මූල දෙකෙන් ධනමූලයයි කියන්නේ කියලා. ඔන්න අපි ධනමූලෙ. ඕනෝම පුතේ. දෙවෙනි ප්‍රශ්නයට අදාළ ප්‍රස්ථාර ගන්නට අදාළ උත්තර ටික අපිට ලැබෙන්නේ. දෙවෙනි ප්‍රස්ථාර ගන්න. සතහන් කරගන්න. හරි පුතේ මම මේකේ ෆොටෝ එක අපේ ගෲප් එකට දැම්මා. ඒක බලලා ප්‍රස්ථාරය ඇඳ ගන්න. කලබලයක් නැහැ. අපි ප්‍රස්ථාර වල දවස් දෙකක් තියෙනවා. අද ප්‍රස්ථාර ගණන් දෙකක් හැදුවා. හෙට ඉතුරු ප්‍රස්ථාර ගණන් දෙක හදලා අපි ප්‍රස්ථාර ටික ලස්සනට ඉවර කරමු. ඉතින් ගොඩක් දේවල් මේ ගණන් හදද්දි දැනගන්න පුළුවන්. ප්‍රස්ථාර වල නොදන්න කාරණා ටික ගොඩක් දේවල් ගණන් හදද්දි අපි ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් මම ඔයාලට පොරොන්දුවක් දුන්නා. ප්‍රස්ථාර වල රිවිෂන් එකක් දෙන්නම් කියන. මම ඒක දෙනවා මේ විදිහටම. දවසක් වෙලාවක් වෙන් කරගෙන මම ලස්සනට ඔයාලට මේ වෙලාව දාලා ඒක කරගෙන යා. හොඳද? අපි මේ වැඩේ කරගෙන යා. ඔයාලගේ වගකීම මම බාර ගන්න තියෙන බය වෙන්න එපා. මම මේ විදිහට ඒක ඉස්තර කරනවා කරනවාමයි.
විශ්වාස තියාගන්න අන්තිම මොහොත වෙනකම් ඔයාලත් එක්ක ඉන්නවා හෙට ගණන් විභාගේ නම් සාමාන්‍ය පෙළ විභාගේ අද රෑ 12 වෙනකම් මම ඔයාලත් එක්ක ඉන්නවා ඒක වරොන්දුවා ගිය අවුරුද්දේ උන්ටත් දුන්නා ඊට පෙර අවුරුද්දේ උන්ටත් දුන්නා ඊට පෙර අවුරුද්දේ ආල බලහල්ලා මම එහෙම කරලා නැද්ද කියලා ඉඳලා තියෙනවා අවසාන මොහොත වෙනකම් ඔබලා පේපර් එකේ පෑන අතර අරගන්නකම් මම ඔබලත් එක්ක ඉන්නවා එතනින් එහාට ඉන්න බෑ එහෙම නම් මට කූඩුවේ තමයි ඉන්නේ ඒකින්ද ඒ විශ්වාසය තියන් අපි වැඩ කරමු පුතේ අපි දිනනවා දිනනවාමයි ඒක මතක තියන්න right එහෙනම් අද නම් මම මෙතනින් ගණන් පන්ති අවසන් කරන්නම් පුතේ අපි හෙට දවසේ සුපුරුදු වෙලාව අපේ අවස 6 හෙට දවසේ අපි ගණන් පන්තියත් එක්ක නැවත මුලගෙන එහෙනම් හැමෝටම අයබෝවන් බුදුසසුන